බොහොම අර්බුදකාරී වාර්තාවරණයක් තිබිලායි මේක බාරගත්තේ. මම සන්තෝෂ වෙනවාද ඒ අර්බුදය අද සමනයකටපත් වෙලා තියෙනවා. ඉදිරියේදී අපි මේ ප්‍රශ්නේ විතරක් නෙවෙයි රටේ තව ගොඩක් ප්‍රශ්න තියෙනවා. අපි ජනතාවට දුන්න ප්‍රතිඥා තියෙනවා. ඒවා සම්බන්ධව කටයුතු කරන්න ඕන. රටේ තියෙන සමාජ විරෝධීව වැඩ පාලනය කරන්න කටයුතු කරන්න ඕන. ජනතාවට සාමයෙන් සමගියෙන් සියලු ජාතීන්ගේ ජීවත් වෙන රටක් පුළුවන් විදිහට අපිට වගකීම තියෙන්නේ. නීති හා සාමය අමාත්‍යාංශයට ඒ කටයුතු අපි කරනවා. මේ සිද්ධිය මුල් කරගෙන තමයි සමාජ ශාලා වෙබ් අඩවි පහසුකම් සමාජයෙන් නවත්තලා තියෙන්නේ. දැන් මෙයන් සමනය වෙලා තියෙනවා. මේ නිසාම ආර්ථිකයට විශාල පහරක් ප්‍රතිච්ඡ තත්ත්වකුත් තියෙනවා. මේ මේ මේක ඇතුලේ ගනුදෙනු කරමින් විදේශ විනිමයෙන් අපේ කණ්ඩායම් ඉන්නවා. මේක තාම පරක්කු වෙන්නේ නැහැ. අපිට එකපාරම මේ තත්ත්වයේ සමනයකටපත් වුණා කියලා සමතයකටපත් වුණා කියලා අපිට එකපාර මේක ඉංගන් බයි සඳහා අපි ආරක්ෂකන් සමග සාකච්ඡා කරලා ඒ තීන්දුව ගන්නවා. අපිට ඉතා ඉක්මනින් ඒ තහනම ඉවත් කරන්න තීරණය කරන්න පුළුවන්. ඔබතුමා දේශපාලන මන අද්දකින් තියෙන අමාත්‍යවරේ මේ දැන් ඔය වෙබ් ශාලා වලින් යන ප්‍රසිද්ධිය ඊට වඩා ප්‍රබල නැත්නම් මේ කට කතාවෙන් යනකොට දැන් මුල් සිද්ධිය එලෙසම අගබුද්ධලයටත් වාර්තා වෙනවා සමාජ වෙබ් ශාලාවේ. අවසාන බුද්ධලයට මුල් සිද්ධියමයි එයාට ලැබෙන්නේ. කට කතා වලින් යනකොට එක බුද්ධලයේ මරණයක් සමාජයට 10ක් වෙලා ලැබෙනවා දුරට. මම හිතන්නේ කටකතා වලට වැඩිය බොහොම ප්‍රබලයි සමාජ ජාල වෙබ් අඩවිය. ඒක නිසා තමයි ගෙනවත් අපි දැක්ක පහුගිය දවස්වල ජනතාවගේ මේ ප්‍රශ්නේ අවසන් ඒගොල්ලෝ කටයුතු කරපු ආකාරය. අපි ඒක නිසා තමයි මේක මම හිතන්නේ සමතේකට සමනයකට පත් උනේ මේක අපි තාවකාලිකව තහනම් කරපු නිසා. අපි දන්නවා මේවා පාවිච්චි කරන්නේ 99%ක් යහපත සඳහා. ඒ අයට මේකෙන් ප්‍රශ්නයක් වෙලා තියෙනවා. 1%ක් තමයි මේක සමාජයේ අයපතට සමාජ විරෝධී කටයුතු වලට ජාති ભેදේ වපුරන්න කටයුතු කරන්නේ. ඒක නිසා අපි කනගාටු වෙනවා මේ විනි තත්ත්වයක 99%ට වෙච්ච ප්‍රමාදයට හානියට. කෝක නමුත් අපි ඉතා ඉක්මනින් නැවතේ තහනම ඉවත් කරන්න කටයුතු කරනවා.